අයිබුවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථමින අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අධික වැසි තවදුරටත් ගංගා කිහිපයක් පිටාර ගලයි උත්සව සමයේදී නව ආරක්ෂක වැඩපිළිවෙලක් වසර ගණනාවකට පසු වලයාකාර සූර්යග්‍රහණයක් මුලින්ම දේශීය පුවත් සුදුවැන් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඉදිරිපත් කළ අපේක්ෂිත අප ඇයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කළා අනතුරුව මේ මහතා අද පස්වරුවේ යලි අපේක්ෂිත අප ඇයදුම්පතක් ගොනු කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කෑමට දුන් බවට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් හිටපු අමාත්‍යවරයා පැවැත්වුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමුන්නාසල දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු වෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි තුදුවැන්නේන් ඇවිල්ලා දෙන්නෙක් ආවා මං කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්නා දෙපැත්තට වුණා මට යන්න දීලා ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා මොකටද හේතුව මං දන්නව ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරදක් මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදුවැන් එක ඒ සුදුවැන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා නියපොතු ගලවන්න එන විමර්ශන ආරම්භ කළා ඒ අනුව එම පුද්ගලයන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා සැකකරුවන් දෙදෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එෙහිදී නියෝග කළේ මෙම සිද්ධියෙන් පසුව අදාළ මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ අපේක්ෂිත අප අයදුම් පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි එම අයදුම් පත පිළිබඳ විභාගය අද දිනේ සිදු කෙරුණා මෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා අපේක්ෂිත අප අයදුම් පතක් යනු ඒක පාර්ශ්විකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් වග උත්තරකාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටීමක් අවශ්‍ය වන්නේ නැති බවයි අධිකරණය දැනුම් දුන්නේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ මිනිමරුමක් පොදු දේපල අවභාවිතයක් හෝ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවන බවයි රාජිත සිනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශයක් මත දේශපාලන පරිගැනීමක් වශයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි ඔහු දැනුම් දුන්නේ අත්අඩංගුවට ගත්ම පුද්ගලයන් දෙදෙනා බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට පසුව කරුණු අනාවරණය වී තිබෙනවා අදාළ මාධ්‍ය හමුවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා ලබා දුන් තොරතුරු බවද මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා මෙම කරුණු තම සේවාදායකයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා අනුතරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපේක්ෂිත අප අයදුම් පත ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිව සටහන් කර නැති බවයි කියා සිටියේ මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී අදාළ කාරණය නිවැරදිව සහ නිශ්චිතව සඳහන් කළ යුතුයි එසේ නොවුනහොත් අධිකරණය යම් පෙත්සම් කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත අපයක් ඔහු සිදු කළ වෙනත් වැරදිවලටද අදාළ විය හැකි බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන්නේ ඒ හරහා නීති ක්‍රියාදාමය තුල ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකි බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා මේ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට සිතාසෙන් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය දැනුම් දුන්නා එමෙන්ම අපේක්ෂිත අප අයදුම් පතද ප්‍රතික්ෂේප කෙරුණා
නැවත අපි එක ගොනු කරන ලැබ නව අපේක්ෂාපයක් අපි අධිකරණයට බාර දුන්නා. එය අධිකරණයේ විසින් නඩු අංක 24303 යටතේ ගොරමන නම් සඳුදට ඒව නඩුව කැඳවීමට නියමිතයි. මංකොල්ල කාලා මිනි මරලා නෙවෙයිනේ. මේ තියෙන රියානුතුරු වෙලා ප්‍රවෘත්තිමත් සාකච්ඡා කළා. දෙකේ වෙනස පේනවනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රබන්ධ කරපු නඩු කටයුතු ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ සොලිසිටර් ජෙනරාල් සුවද ගම්ලත් මහත්තයා පාපොච්චාරණයක් කළා. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිණිය පාපොච්චාරණයක් කළා. මූල්‍ය අපරාධ කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහත්තයා බරපතල පාපොච්චාරණයක් කළා. ඒ අයට දීලා තිබ්බේ රනිල් වික්‍රමසිංහ පාඩලි චම්පි රාජිත සේනාරත්න රවී කරුණානායක අනුරකුමාර දිසානායක වගකීමක් පවරලා තිබ්බා සතියකට එක්කෙනා බැගින් රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න. කොහොම හරි ගෝඨහිර කරන්න. මේ අපි නෙමෙයි කියන්නේ. දැන් රාජසේනාරත්න සුදුවෑන් පිළිබඳ අභූත චෝදනාවක් හදලා නැට්ටුව සූදානම් කරලා ගෙනල්ලා මුළු ලෝකෙම දන්නවා රාජසේනාරත්නගේ මේ මේ දුෂ්ට විසුළු ජනක ජවනිකාව සුවිස් කොහොලම ගැන මුළු ලෝකෙම අද දන්නවා. තමන්ට බොරු කරන්න බෑනේ. රාජිත සේනාරත්න දන්නවා තමන් අතේ තියෙන වරද මොකද්ද කියලා. දැන් තමන් ගැහි ගැහි ඉන්නේ. තමන් දන්නවා තමන්ට නීති ඉස්සරහට යන්න වෙනවා කියලා. ඒ තමන් නීති ඉස්සරහට යන එක වළක්ව ගන්න තමයි කරන්න තියෙන ලෝකෙ තියෙන සියලු දුෂ්ට බාල වර්ගයේ කුමන්ත්‍රණ පවා කරලා මේ ජනවරම මේ විදිහට ප්‍රකාශයට පත් වෙන එක වළක්ව ගන්න හැදුවේ. නමුත් ඒක වැරදුනා. රාජිත සේනාරත්නට ඉතිහාසෙ නියම කළා තියෙනවා තැනක් රාජිත සේනාරත්න ඒකට වැටෙන එක වළක්වන්න මං හිතනවා දෙවියන් වහන්සේටත් බෑ කියලා. අපේ කැමැත්ත නෙමෙයි මේක. මේ රාජිත හදාගත්තු තැන. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතරේ මහතාගේ සුව දුක් සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර රියදුරු මාරු කරමින් එම අනතුර සම්බන්ධ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවටගත් ඔහු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය නියෝග කළා. එමෙන්ම පාටලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා. 2016 වසරේදී සිදු වූ මෙම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් මේවන විට පූර්ණ ආබාධිත තත්ත්වයෙන් පසුවනවා. අනතුරෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකේ සති කිහිපයක් සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාටලී චම්පික රණවක මහතාගේ සූදුක් විමසා බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියා. චම්පික රණවක මන්ත්‍රීතුමා මුන්න ගැසෙන්ට සාකච්ඡා කළා. දැන් පැමිණලා ඉන්නේ විශේෂයෙන්ම දවස් කීපයකට පෙර උසාවියට දැන්නුවා මන්ත්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළා. අත්අඩංගුවට ගත්තාන් පස්සේ විතරයි කතානායකතුමාට දැනුම් දුන්නේ. පාටලී චම්පික රණවක මැතිතුමා බැහැ දකින්නට මමත් මන්ත්‍රීවරු ගණනාවකුත් ආවා. චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවා. චම්පික රණවක ඇමතිතුමාගේ දුක සැප බලලා යන්නත් ඒ වගේම බන්ධනාගාරය තුල තිබෙන තත්ත්වය පරීක්ෂා කරන්නත් ආවේ. මේ අතර පාටලී චම්පික රණවක මහතාගේ රියදුරෙකුගේ භාර්යාවට පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ බලපෑම් එල්ල කළ බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කෙරුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකොරළ මහත්මියයි එය ඉදිරිපත් කළේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමේදී කතානායකවරයාව දැනුවත් කළ යුතුයි කියන සම්ප්‍රදායක් තිබ්බා. පවතින සියලු රජවල් ඒකට ගරු කිරීමක් කරා. ඒ ගරු කිරීම නොකරද අය සම්ප්‍රදායන් කඩාගෙන තමයි නීතිගරුක රට හදන්න යන්නේද කියන ප්‍රශ්නය අද අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත අනුව නම් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙන්නේ පාර්ලිමේන්තුව කරා යමින් සිටින පාර්ලිමේන්තුවේ සිටින හෝ පාර්ලිමේන්තු කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි. නිවසේ සිටින පාටලී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදු වෙන්නේ නැහැ. කර්තානායකතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමා කියන විදිහට පොලිසිය පස්වරු 6:57ට එතුමාට කතා කරලා පාටලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න බව දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාව අත්අඩංගුවට ගන්නේ.
මේ අතර පාටලී චම්පික රණවක මහතා අතරංගුවටගෙන අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසයේ වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීට අදාළ කරුණු රසක් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රිය අනුතුරු සිදුවන වකවානුවේදී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා චම්පික රණවක මහතා රිය අනුතුරු සිදු නොකළ බවටත් වෙනත් පුද්ගලයෙකු ඒ සිදු කළ බවටත් සටහන් යොදන ලෙස එම පොලිසිය රථවාහන අංශ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි රිය අනුතුරු සිදුවන වකවානුවේ කොළඹ ප්‍රදේශයේ බහරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා අදාළ සිද්ධියේ කරුණු වසන් කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා පොලිස් නිලධාරීන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස චම්පික රණවක මහතා බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි දිලීප පීරිස් මහතා කියා සිටියේ එම නිලධාරින්ද අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දිලුම් තුජිත කුමාර නැමැති සැකකරු කිසියම් පිරිසක් සංගවාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි අධිකරණයේ හමුවේ කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එම නිසා පාටලී චම්පික රණවක මහතා අපමත මුදා හැරීමට විරුද්ධ බවයි ප්‍රකාශ කර සිටියේ. ස්විස්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරණිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීමට එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණීමට නියමිතයි. ඒ බව ස්විස්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මෙරට තානාපති කාර්යාලයේ සේවය නිරතව සිටි දේශීය නිලධාරිනිය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ තම රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව ස්විස්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. එහෙයින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාමට පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදා ඇති බවයි ස්විස්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එම නිලධාරියා ශ්‍රී ලංකාවේ හිටපු ස්විස්සර්ලන්ත තානාපති ජෝග් ෆ්‍රීඩෙන් මහතා බවයි පැවසෙන්නේ. තමන් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති මෙම සේවිකාව කළ ප්‍රකාශයක් මත ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණා. එහෙත් එවැනි පැහැර ගැනීමක් හෝ වෙනත් හිරිහැරයක් සිදුවී නොමැති බවත් මෙය එම සේවිකාව ගොතන ලද්දක් බවත් රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගැනුණේ. මෙවන විට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඇය සම්බන්ධයෙන් වූ සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ නීත්‍යානුකූලව සහ ඇයගේ සියලු අයිතිවාසිකම් සුරැකෙන අයුරින් බවයි රජය අවධාරණය කර ඇත්තේ. මෙම සේවිකාව සම්බන්ධ සිද්ධිය පිළිබඳව ස්විස්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමද සිදු කෙරුණා. ස්විස්සර්ලන්ත කාර්යාල නිලධාරිනිය පිළිබඳ සිද්ධිය රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මුළුමනින්ම ගොතන ලද කතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ඊයේ ප්‍රකාශ කළා. ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගැන විදෙස් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සඳහන් කළේ බැහැර කළ නොහැකි තාක්ෂණික සාක්ෂි අනුව ඇගේ චෝදනාව අසත්‍ය බව පෙනී ගොස් ඇති බවයි. සිද්ධියට සම්බන්ධ කාන්තාව තානාපති කාර්යාලයේ සේවිකාවක බැවින් ස්විස් තානාපතිවරයා ඇය වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවන බවද ජනාධිපතිතුමා කියා සිටියා. දෙවෙනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ආපදා රැසක් සිදුව තිබෙනවා. හෙට දිනේද තද වැසි ඇතිවිය හැකි අතර ගෙවී කිය පැය 24 තුළ දෙවෙනේ උපරිම වර්ෂාපතනය ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. විශේෂයෙන්ම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව අහස වලාකුළුින් බරව තමා තියෙන්නේ. දිවයිනේ නිත්‍ය දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. නැගෙනහිර, ඌව, මාතර වගේ පළාත්වල මිලිමීටර් 75ත් 100ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ විමසිලිමත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දීවර කටයුතු වලේ නියලන අපේ සහෝදරයන්ට මම පැහැදිලිව කියනවා තිරිගුණා මලේ ඉඳන් මඩකලපුව හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොතේවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් ඇති වෙන්න පුළුවන්. හෙට දිනේ ගත්තොත් ප්‍රමාණාත්මකව අද දිනේට සාපේක්ෂව අඩුවීමක් తాවකාලිකව තිබුණත් 22 23 නැවත වරක් වැසි තත්ියේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.
මිනිවිරේ දිස්ත්‍රික්ක කිහිපයකම ආපදා තත්ත්ව රැස්සක් අපිට වාර්තා වුණා. පවුල් 859ක පුද්ගලයන් 2788 දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා මෙම ඇතිවෙච්ච ජල ගැලීම් තත්ත්වේ හේතුවෙන්. පසුගිය දින කිහිපය පුරාවටම පුද්ගල මරණ 4ක් වාර්තා වුණා. ආරක්ෂිත ස්ථාන මේ වෙන විට 21ක ප්‍රමාණයක් ස්ථානගත කරලා තියෙනවා. පවුල් 596ක පුද්ගලයන් 2033 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. निवास हानि विनिवेन एकम गोडनेगिल हानि विनिवेन जातिक रक्षण भार आरमुदुल ओसे जातिक आपदा सहन सेवा मध्यस्थानयत आपदा कल्मनाकर मध्यस्थानयत संबंधी करनेन उपरिमे रुपया 125 दक्वा इम वंदी मुदल लबा दीमे काटेतु सह अतिकारम 10 मुदल लबा दीमे काटेतु डिस्ट्रिक्ट लेखम तुमल्ला हरहा मे विनिवितत अखंडव सिदुवेमिन पावतिन बाबा अपि डिस्ट्रिक्ट आपदा कल्मनाकर एकक वार्ता कला तिबेनो वांदुरट विरुद्ध किरिम रसक वार्ता वेनवा तिन 15 वारी कलापल जनताव मे पिलिबंद अवधानिन पसु वेन्ने අධික වර්ෂාවත් සමග මහවැලිගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා මේ හේතුවෙන් වැලිකන්ද සේරුවිල මුතුල් කින්නියා කන්තලේ ලංකාපුර මැදිරිගිරිය තමන්කඩුව දිඹුලාකල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා මතුව තිබෙනවා දුම්රියෙන් ඇල්ල ප්‍රදේශයට පැමිණි සංචාරකයින් බස් රථ වලින් රැගෙන යාමට පියවර ගැනුණා. දැඩි වර්ෂාපතනයත් සමග රාවණා ඇල්ලේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව රාජාංගණය නාචාදුව සහ මානංකට්ටිය යන වැව්වල වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ අනුව පහළ ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මාතරේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගලේවල වැවමැඩිල්ල හා දේවහෝ යන ජලාශ වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. මේ හේතුවෙන් කුඹුරුවක්කර 50ක් පමණ මේවන විටත් ජලයෙන් යට වී පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාවත් සමග සෝමවතිය මාර්ගයේ ජලයෙන් යට වුණා. එමෙන්ම දිස්ත්‍රික්කයේ තවත් පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරන්නේ. නාචදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හරහා මාගිය තද සුළඟකින් නිවාස 42කට හානි සිදුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා මෙම ප්‍රදේශයේ සංචාරය කරමින් ආපදාවන්ට ලක්වන්ට කඩිනමින් සහන සැලසීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගෙවි ගිය පැය 24 තුළ මිලිමීටර 139.3ක වැඩිම වර්ෂාපතනයේ වාර්තා වූ ගල්ගමුව ප්‍රදේශයේ පවුල් 157ක් අවතැන්ව සිටිනවා. ඊට අයත් පුද්ගලයන් 481 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවනු ලැබ සිටින අතර ඔවුන්ට පිසු ආහාර තුළු පහසුකම් සැලසීමට පියවර ගෙන තිබවයි ප්‍රාදේශීය ලේකම් සුධර්මා ප්‍රියංකා පතිරණ මහත්මිය සඳහන් කළේ. යාල වනෝද්‍යානයේ විශාලම වැවවන භූතව වැවේ වැව්බැම්ම හා කුඩා වැවක් කැඩී ගොස් තිබෙනවා. එමගින් සංචාර කටයුතු සඳහා බාධා පැමිණ තිබවයි වනෝද්‍යාන නිලධාරීන් සඳහන් කළේ. තිස්සමහරාම ප්‍රදේශයේ ගම්මාන රැසකටද ජල කැලින් තර්ජන එල්ල වී තිබෙනවා. සියලු වැව් වාන්තමමින් පවතින අතර පහත් බිම් රැසක් ජලයෙන් නැට වී තිබෙනවා. රුපියල් බිලියන 300 දක්වා ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අයකර ගැනීම අත්තිරුණ ලෙස ජනාධිපතිතුමා හා අගමැතිතුමා බැංකු සභාපතිවරුන්ට හා ප්‍රධාන විධායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. महजन बुद्ध्यांशक ऐतिहासिक रटे वंशाहा दूषण संबंध सेलु वार्ता रजेट लबादी मटे खटित करने बावर पूज्य एल्ले गुणवर्ष स्वामीन वहां से प्रकाश कला कोलब धर्मायतने वित जनाधिपति तुमा पहमिनी अवस्थावे उन वहां से में बाव सदाहन कले කොළඹ ධර්මායතනයේ වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වවල සහය හිමි වූ අතර එම ගමනට අවශ්‍ය සුදුසුම කණ්ඩායමක් තෝරා ගැනීම වැදගත් බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා. රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය මාතලේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්තන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ෘද්ධියංශේ සාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මම කල්පනා කරා මහජන ෘද්ධියංශයක් වෙන මහජන අපිට කටේ දොරටු අපි එකතු කරා. කටේ දූෂණ වංචා එවගේ නාස්තිය දුර්වලකම් අපිට දන්නල අපි ෘද්ධියංශයක් හදලා ඒ සියලු වාර්තා රැගෙන ලබනවා. ඒක මහජන ෘද්ධියංශය කියලා සකස් කරලා කටයුතු කරන්නේ අදහස් කෙරේ.
इन अनतुरुव बंबलपिटिय श्री वज्रारामे वेत पेमिणि जनाधिपतिमा अमरपुर धर्मरक्षित निकाये महानायक आचार्य पूज्य त्रिकुणामले आनंद स्वामीन वहांसे बेहदक आशीर्वाद लबागत्ता मेदी उन्वहांसे विशेष अनुशासनावक सिदुकला धर्म तांत्रिक समाजयक मातृभूमिय तुल निर्माणे किरीमट जनाधिपतितुमाट शक्तिय हा धैर्य प्रार्थना कलना हिमियन एवन समाजयक रट तुल गोडनगिय हकी एकम नायकया जनाधिपति गोटाबे राजपक्ष मेतुमा पमनक बवद सनाहन कला गेवीगिय मासयक वेनि केटि कालयक तुलदी जनाधिपतितुमा दिनागत महाजन प्रसादय उन्वहांसेगे पससुमट लक्कुणा රටට අලුත් දෙයක් එක් කරමින් නීතිගරුක යුක්තිගරුක හා ධර්මයේ ස්මතු වන සමාජයක් ගොඩනැගීමේ ජනපතිගේ කැපවීම අගය කළ නාහිමියන් නායකත්වයේ එම අධ්‍යාසය මල්පල ගැන්වීමට සියලු මැති ඇමතුරුන්ගේ සහය නොඩුව හිමි විය යුතු බවද අවධාරණය කළා ජනතාවගේ ආධ්‍යාත්මීය සංවර්ධනය නොකොට අපේක්ෂිත දියුණු සමාජයක් ගොඩනැගිය නොහැකි එවැනි ධාර්මික හා චරිතවත් සමාජයක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාවලියක්ද නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා වෙත මෙහිදී බාර දුන්නා මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා අද පස්වරුවේ වාද්දුව තල්පිටිය බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා ආගමික වතාවත් වල නිරත වූ ජනාධිපතිතුමා කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා විහාරස්ථානයේ වෙත පැමිණි ජනතාවගේ සුව දුක් විමසා බැලීමටද ජනාධිපතිතුමා මෙහිදී එක් වුණා उत्सव समय वेनुवेन दिवैनम आवरण वन परिधि विशेष आरक्षक वेडपिरिवल क्रियावटनांगवा तिबेनवा त्रिविध हमुदाव सह पोलीसिय एकाबद्धव विम आरक्षक वेडपिरिवल क्रियावटनांगवा तिबेनवा उत्सव समयदी जनता वेडि वशयेन गेवसेन स्थान केरेहि मेहिदी वेडि अवधानयक् यमु केरेनवा एमेन्म नत्तल समय हेतुवेन कतोलिक देवस्थानवल आरक्षाव संबंधयेन्द वेडि अवधानयक् यमु कर क्रियामार्ग किहिपयक् गेन तिबेनवा त्रिविध हमुदाव सह पोलीसिय दवसे पै विसि हतर पुरा क्रियात्मक वन अयुरिन मिम आरक्षक वेडपिलिवल क्रियावटनन्वायति बबाई आरक्षक अमात्यांश वेडदुरटत पेन वादेन्ने වසර ගණනාවකට පසු ලබන 26 වනදා වලයාකාර සූරාග්‍රහණයක් ශ්‍රී ලංකාවේදී දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. නැවත මෙවැනි සූරාග්‍රහණයක් දැකගත හැකි වන්නේ 2031 වසරේ මැයි මාස 21 වනදා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය මාත්‍ය තිලංග සුමතිපාල මහතාද අදහස් දැක්වුවා. डिसेंबर मासी विशिहाय वेंदा दे अटाई दहाई इंदला एकोलहाई विशिपहा वितर वेनकां काले तुल पिट पैय तुनकुत विनाडी पहालवाक पमन आसन्न वशयेन गत्तोत मे दर्शनीय देखगन्न पुलुवन मुलु लंकावटम 185कट वेडिय सूर्या वहेनवा चंद्रयागेन एनिसा सहेन प्रमाणयक कलुवर वेई किला बलापोरोत्तु वेनवा महाजनतावट मे पेन्नीमे वेडसटानुकुत करगन यानो एतोकट मे ग्रहणय अपि इराक केंदोत मन्नारमे इंदला वाकरे एन्ने इर උඩින් තියෙන කොටසට විතරයි වලයාකාර ග්‍රහණය පෙනෙන්න පුළුවන්. හැබැයි යාපනයේ තමයි හොඳටම ලස්සන රවමට ගාල්ල හම්බන්තොට දක්වා ප්‍රදේශයට මෙය දකින්න පුළුවන් අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්. ඒතකොට මේ ළමයි කවුරුත් ග්‍රහණ දැකලා නැහැ. දැන් මේක වෙන ගමන් බලන්න පටන් ගන්නවා. අහසේ එකපාරට කළුර වේගන එනකොට බැලුව ගමන් සූර්යා දිහාවේ ග්‍රහණයක් ඇතුව හෝ නැතුව තප්පර 10ක් 15කට වැඩිය බැලුවොත් එහෙම පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් අන්ධ වෙනවා. අපි දැන් මේ ගණන්ලා විද්‍යාත මධ්‍යස්ථාන වලට දීලා තියෙනවා කීපයක් බැගින්. මෙම කණ්ණාඩි ඔලින් හොඳට සූර්යා බලන්න පුළුවන්කම තියෙනවා. පියල් 60කට 70කට වගේ ගන්න පුළුවන් මේ වෙල්ඩින් කරනකොට පාවිච්චි කරන විදුරු ඕන කෙනෙකුට ගෙදරදී එකක අඳුර මදි නම් දෙකක් තියාගන්න වෙනවා. මේ තියෙන තවත් මයිලර් ෆිල්ම් කියන එක අර ඇලුමිනියම් ෆොයිල් එක මේක මේකෙන් බලපුවමත් හොඳට පේනවා. මේක හොඳටම පෙරෙන්නේ රටේ උතුරු කරයට. මෙය කෙලින්ම බලන එක ඇස්වලට හොඳ නැහැ. ඒ නිසා අපි ඒ එදාට යාපනයට ඒ වගේම කිලිනොච්චිට මුලතිව නගරවලට හොඳට පේනවා. ඒ නිසා අපි යාපනයේ විශ්වවිද්‍යාලයට ආරාධනා කරලා තිනවා මේ පිළිබඳ නායකත්වය අරගෙන මේ සූර්යග්‍රහණය බලන්න යාපනයේ සැලසුම් කළා තියෙනවා. මේ දිනවල එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ව්‍යාපාරිකින් පවසන්නේ ඊට බලපා ඇත්තේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ බවයි. මේ අතර රජය බදු සහන් ලබා දී ඇතත් එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවද ජනතාව චෝදනා කරනවා. මීට සති කිහිපයකට පෙර රුපියල් 200 220ත් අතර පැවති කැරට් කිලෝග්‍රෑම්යක මිල අද වන විට රුපියල් 390ත් 410ත් අතර මිලකයි පවතින්නේ. බෝංචි කිලෝග්‍රෑම් එකක් රුපියල් 390ත් 410ත් අතර මිලකට අලෙවි කරනවා.
සති කිහිපයකට පෙර රුපියල් 150ක් 170ත් අතර පැවති ගෝවා කිලෝග්‍රෑමයක මිල මේ වන විට පවතින්නේ රුපියල් 230ත් 250ත් අතරයි. එමෙන්ම අර්ථාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 280 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 140කට අලෙවි වූ ලොකුලුණු කිලෝග්‍රෑමයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 240ක මිලකටයි. අධික වැසි සහිත කාලකුණික තත්වය එළවළු මිල ඉහළ යාමට තුඩු දී ඇති බව ව්‍යාපාරිකයන්ද පෙන්වා දෙනවා. වෙළඳ ව්‍යාපාරිකයෝ දැනුවත් වෙලාද නැහැ අදාළ ආයතන ඒ කියන්නේ පාරිභෝගික සේවා අධිකාරිය නිතර වැටලීම් කරන්න ඕනේ ශනිකව බලාපොරොත්තු වෙන්න බෑ ටික දවසක් යනවා ඒ ඉස්සරහට මම හිතන්නේ ආර්ථිකයේ ඒ හොඳ තත්ත්වයක් ඒ රටේ එතකොට ක්‍රමිකව බඩු මිල අඩු වෙන තත්ත්වයක් ඇති වෙයි මම හිතනවා මේ රජය ගත්ත හොඳ තීරණයක් කියලා මේ බදු අඩු කරපේ තව අඩු කරන්න පුළුවන් නම් මම හිතන්නේ හුඟක් හොඳයි කියන එක තමයි මගේ අදහස බදු සානේ වැඩ් බඩෙන් ලැබිලා තියෙනවා ඒක තාම අපිට මේ තව බඩු කාර්යයෙන් ලැබිලා නැහැ අපිට ඒක අපිට සලස්සලා දෙන විදිහට අපි ඉල්ලා සිටිනවා ඒ සානේ ලැබෙනවා නම් අපිට පාරිභෝගිකයට සානේ ලබා දෙන්න පුළුවන් මේ අතර පාරිභෝගික ජනතාව පවසන්නේ එළවලු මිල ඉහළ යාමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි. එමෙන්ම රජයේ බදු සහන ලබා දී තිබුණද තවදුරටත් භාණ්ඩ මිල අඩු නොවී ඇති බවටද ඔවුන් චෝදනා කරනවා. මහජනයාට සහනයක් ලැබෙන්නේ ඉතින් ගොඩක් දේවල් කරනවානේ දැන් මේ ටිකට. මේ වෙලාවට ඉතින් අඩුවක් නැහැ වගේ තමයි ඉතින් තාමත් නේ. බඩු මිල අඩු වුණොත් හොඳයි ඉතින් අපිට. අපි කොච්චර කිව්වත් ඒගොල්ලෝ අහන්නේ නෑනේ. තාම අඩු වෙලා නැහැ. තාම අඩු වෙලා නැහැ කියනවා. ජනාධිපතිතුමා කරුව වැඩේට වඩාක් හොඳයි ඒවා. ඒ වුණාට අපිට හම්බෙන්නේ නැහැ නේ ඔය ගන්න. තව ටික දවස් ගියාන් පස්සේ බලමු. මම දන්න විදිහට මම දැන් අඩු ගන්න ගිය වෙලාවට සමහර කෙනා තව මිල අඩු වීමක් සිද්ධ වෙලා නැහැ. ඉස්සරහට අඩු වෙනවයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. එළවලු මිල ඉහළ යාම සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරිශ්‍රණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ WH දුමින්ද ප්‍රියදර්ශන මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. පසුගිය මාස කිහිපයක සාපේක්ෂව මේ වෙනකොට එළවලු වෙළඳපොළ තුළ බොහොමයක් වර්ගයන් මිල මට්ටම් වල සාපේක්ෂව ඉහළ අගයක් වාර්තා වෙනවා. මේ දැනට පවතින එළවලු සඳහා තිබෙන ඉහළ මිල තත්ත්වයන් කිසිසේත්ම අසාමාන්‍ය තත්ත්වයක් නොවේයි. අනිකුත් මාසයන්ට සාපේක්ෂව සෑම වසරකම මේ ජූනි ජූලි සහ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාසයන් වල එළවලු සඳහා පවතින ඉතාමත් සාපේක්ෂ ඉහළ මිල ඇතුළත තිබෙන තත්ත්වයට ප්‍රධානම හේතුව තමයි උඩ රට සහ පහත රට කියන ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශ දෙකටම එකවර අධික වර්ෂාපතනයක් ලැබීම. නමුත් මේ තත්ත්වය ඉතාමත් කෙටි කාලීන තත්ත්වයක්. මොකද ඉතාමත් ඉහළ මිල මට්ටම දිගු කාලීනව පවතින්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද නාරාහේන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ගොස් වෙළඳපොලේ පවත්නා මිල ගණන් මෙන්ම රජයේ ලබා දුන් බදු සහනවල වාසිය ජනතාවට ලැබෙන්නේද යන්න පිළිබඳ සොයා බැලුවා. උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය පියවර ගත්තා. එම මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳ ස්ථාන වැටලීම ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ගම්පහ නගරයේ එවැනි වෙළඳ සැල් හතරක් වැටළු අතර එහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යෙදූ බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානි ප්‍රදීප් කලුතරාරච්චි මහතා සඳහන් කළා. මේ අතර ඉදිරිපැය 72 ඇතුළත වීගබඩාවල ඇති වීතෝග පිළිබඳ පූර්ණ පරීක්ෂාවක් කර රජයේ ගබඩා සතු සියලු වීතෝග වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මේ වන විට ගත හැකි සියලුම පියවරවල් රජයක් හැටියට අරගෙන තියෙනවා. අපි දැන් වී අලවි මණ්ඩලයේ සතු සියලුම තොග නිදහස් කරන්න ලෑස්ති කරලා තියෙනවා වෙළඳපොළට. ඉදිරි පැය 72 ඇතුළත මේ සහල් තොග සියල්ලම නිදහස් වෙනවා සතෝ සහරා වෙළඳපොළට. අපි වෙනම වැටලීම් කණ්ඩායමක් යොදවනවා හංගගෙන ඉන්න තැන්වලින් සහල් ටික එළියට ඇදලා අරගෙන එක පැත්තකින් ඒ සහල් වෙළඳපොළට නිකුත් කරන්නත් ඒ අයට නීතිමය වශයෙන් දෙන්න පුළුවන් ඉහළ දඬුවම ලබා දෙන්නටත් ඒ කටයුතු කරගෙන යන කෝට්ටේ මහනගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය හා වේලි සලාක බෙදා දීම රාජකීය ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. අකණ්ඩව පස්වෙනි වරටයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. වොයිස් පදන මේ සමාජිකයන් මේ සංවිධානය කර තිබුණා. කෝට්ටේ මහනගර සභාවේ සේවකයන්ගේ සේවය අගයමින් සේවකයන් 250 දෙනෙකුට වේලි සලාක සහ දිවා ආහාරය ලබා දීමට කටයුතු කෙරුණා. ඉදිරියේදී මඩකලපුව බන්ධනාගාරයේ රැඳවුවන් 600 දෙනෙකු වෙනුවෙන් විශේෂ නත්තල් වැඩසටහනක් වොයිස් පදන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම නත්තල් සමය වෙනුවෙන් දරුවන් 1300 දෙනෙකුට පාසල් පෙළපොත් ලබා දීමේ වැඩසටහනක්ද මීට සමගාමීව පැවැත්වෙනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk